අයිබෝවන් සුපුරුදු ලෙස සුපුරුදු වැඩසටහනේ සුපුරුදු කතන්දරෙත් කියන්න එපෑනේ. ඔගොලු දන්නවා පාසල් පද්ධතියට අපි පොත් ලබා දෙන වැඩේ මේ සතිය යන්න හිටියේ කිලි නොච්චේ. හැබැයි විදුහල්පතිතුමා කෝ එන්න එපා. මොකද මේ පාසල විභාග කියන්නේ අපත සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් කරලා තියෙන නිසා අපි ඒක කල් දැම්ම ටිකක්. හැබැයි ඔයගලට කියන්න ඕන දැන් අර මුලින්ම තිබිච්ච උද්‍යෝගයේ නෑ අපේ channel එක බලන ඔබ සැම මේ වෙනකොට අපිට මේ වැඩ කටයුත්ත සඳහා ඔබ මුදල් ලබා දෙන්න ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒතකොට එහෙම වුණාම වෙන්නේ අර අසරණ දරුවන්ට පොත් ටිකක් ලබා දෙන්න ඒ කරන ක්‍රියාවලිය slow rhythm එකක් බවට පත් වෙනවා. ඒ නිසා ආදරණීය ඔබට කියන්නේ අපිට ඒ දරුවන්ට පොත් ටික ලබා දෙන්න ඔබගේ ඔය තෙතමනේ සහිත ඔබට ආරාධනා කරන්නේ ඒකට හයියක් දෙන්න. මොකද අපිට නෙමේ මුදල් ඉල්ලන්නේ අපි මම සාමාන්‍ය කොහොමුණත් මම YouTube channel එකෙන් මට බිල්ඩින් ගහන්නවත් අරකට මේකට කියලා පුද්ගලික දේවල් ඉල්ලන්නේ නැහැ. මොන හරි යම් කටයුත්තක් තියෙනවා නම් පොදුවේ දෙයකට තමයි මම ඔබගේ දායකත්වයේ ඉල්ලන්නේ. ඒ නිසා ඒ සත්කාරය කරන්නෙත් මගේ account වලට සත පහක් ගන්නෙ නැහැ. ඉල්ලන්නෙත් නැහැ, දාන්නෙත් නැහැ account එකක්. direct ඒ පොත් සමාගමට, රත්න පොත් සමාගමටයි ඔබ තෙතමනේ සහිත ඔබ දායකත්වයේ ලබා දිය යුත්තේ, මුදල් බැර කළ යුත්තේ. එකම දෙයයි කියන්නේ අපිට ඒ receipt පතේ කොපියක් ලැබෙන්න සලස්වන්න ඕන. මේ සම්පත්ගේ නම්බරයට සහ channel එකේ අනිත් නම්බරයට දෙකින් ඕන එකකට WhatsApp කරන්න නැත්නම් අපි දන්නේ නැහැ ඔබ එකට කොපමණ මුදල් ප්‍රමාණයක් බැර කරාද කියලා. slow rhythm එකක් තමයි තියෙන්නේ. අපි fast track එකකට දාන්න ඕන. මොකද මේක රටේ දරුවෝ වෙනුවෙන්ම හෘදයාංගමම කරන සත්කාරයක්. මේ ඔයගොල්ලෝ දන්නවා ඊයේ මම වීඩියෝ එකක් දැම්මා මේ මොහොතේ බෞද්ධ ආගමට එතකොට සිද්ධාර්ථ කුමාරයාට බෝසතාණන් වහන්සේට ඔක්කොම පරිභව කරනවා කියලා අර දෙරණ මේ නයි දෙරණ කියලා මම දැම්මේ. ඒකේ වීඩියෝ එකක් දැම්මහම දැන් ඊට පස්සේ ඒක ඔන්න බ්ලොක් වුණා. එතකොට දැන් කට්ටිය කමෙන්ට්ස් ගහලා තිනවා සුදා ඔබට දිලිප් ජයවීර දුන්නද කෝටි පහක් විතර හරි දීලාද උන්නම ගානක් කියලා කමෙන්ට්ස් වගේ උත් දාලා තිබ්බා. ගැලුවේ ඒකද කියලා. ගැලුවේ ඒක නෙමෙයි. ඒක දාලා සීක්‍රේන් එක නියක් යා ෆාස්ට් මූවින් වෙන්න ගත්ත බලන ප්‍රමාණය ඔන්න දෙරණ දිලිප් ජයවීරගේ සෙට් එකද කොහෙද බය වෙලා ඒකට රිපෝට්ස් ගහලා බ්ලොක් කරා. ඊට පස්සේ අපි ඒ කෑල්ල විතරක් අයින් කරලා ඔන්න නැවත දැම්මා. හැබැයි ඒකේ ඒ කියන්නේ දෙරණ දෙයක් නෙමෙයිනේ දිලිප් ජයවීර කීපෝ අපි දාන්නම් මේකෙත් සැරින් සැරේ. ඒ වගේ දැන් මට බ්ලොක් කරන්න බෑ ඒගොල්ලන්ට. කොයි වගේ පොරක්ද සිද්ධාර්ථ? ලොසෙන්ද? වැඩකාරයෙක්ද? ඈනගත් එකෙක්ද? ගෑනිට කවදින් ඉන්න බැරි වෙච්ච එකෙක්ද? මොකෙක්ද? ඒකයි ඇත්ත කියන්න එපා. හැම වෙලාවෙම මතක් කරන්න ඕන කිසිම එකෙකුට සුදාව නවන්න බෑ රුපියල් 7වලට. කීයටවත් නවන්න බෑ රුපියල් 7වලට විතරක් නෙමේ මොනවා හරි දෙයක් දීලා මේ නවන්න බැරි බව තරේ කියනවා. ඒක නම් වෙන්නේ නැහැ පුතෝ. කවුරුහරි try කරන්නත් එපා. අපරාධයක් ඒක. ඒ කියන්නේ මට කවුරුහරි කතා කරලා මුදල් දීලා මොනවා හරි කතා කරොත් ඒකත් මම ඕන්ටි කරනවා ඈ. කිසි කතාවක් නෑ සුදාගේ ඇටි. මට ජීවත් වෙන්න සල්ලි ටික තියෙනවා. මම ඔබගේ මුදලක් ඉල්ලන්නේ අර ළමයිට පොට්ටි කරන් දෙන වැඩේට විතරයි. ඒකෙත් මම මගේ මට YouTube එකේ යම් මුදලක් ලැබෙනවාද ඒකෙන් මම වැය කරනවා මේ වාහනේ සහ ඒ තෙල් සහ ඒ ගමන් බිමන් වලට වියදම් වෙනවා. ඉතින් ඒක මට ඇත්තටම අමාරුයි. නමුත් දරුවෝ අතට පොට්ටික දුන්නට පස්සේ මාර සතුටක් එනවා. ඒ නිසා ඒ අමාරුවේ හැටි දැනෙන්නේ නැති ගානට ඉන්නවා. මේ ඉතින් දැන් ඔන්න අලුත්ම එක තමයි අද ඊයේ ගත්ත බ්‍රුණු දිවාකර. ඔහු දැන් මම මේ දැන් මැසේජ් එක ආවා. බ්‍රුණු දිවාකර ඕනර් ඔෆ් ශ්‍රී ලංකා SL vlog arrested by CID ten Natasha Edirisuriya controversial comments by remand till 7 ලබන මාසේ 7 වෙනිදා වෙනකම් රිමාන්ඩ් කරලා තියෙනවා. මේ මොහොතේ දැන් ආවේ මේ එකත් දෙරණින් ආවේ මම ඇක්ටිව් කරලා තියෙන නිසා දෙරණ නිවුස් එක. ඉතින් මම අහන්නේ දැන් හරි දෙරණ දිලිප් මේ කියප එක බලලා නෑ බුණුගේ කතන්දරය අපි කියලා ඉමු. අද පත්‍රයේ තියෙන ටික කියලා ඉන්න ඕන. එතකොට ඔයගලන්ට යම් කිසි වැටහීමක් එයි කියලා මම විශ්වාස කරනවා. විදුලි බිල දැකලා ප්‍රෙෂර් වෙන්න එපා. මෙලිබන් විදුලි බිල් බොනන්සා
දවසට විදුලි බිල් 100ක් ගෙවනවා. මෙලිබන් තේ හෝ මෙලිබන් කහට හිස් පැකට් දෙකක් නම ලිපිනේ දුරකථන අංකය සමග අංක 100 ගල්කිස්ස ලිපිනේට වා තරගයට එක්වන්න කොන්දේසි සහිතයි. නතාෂාට අනුබල දුන්නයි බ්‍රූනෝ අත්තඩංගුවට. බුදුදහමට සහ බෞද්ධ සංස්කෘතියට අපහාස වන අයුරින් නටාෂා ඉදිරිසූරිය නැමැත්තිය පසුගීදා සිදුකළ ප්‍රකාශය YouTube නාලිකා ඔස්සේ අන්තර්ජාලයට මුදා හරිමින් ඇයට ආධාර අනුබල දීමේ සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරියකු වන බ්‍රූනෝ දිවාකර අපරාධ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ 31 සවස අත්අඩංගුවට ගනු ලැබීය. හැබැයි මේක දාලා තියෙන්නේ ICC PR කියන ඒ වගන්ති යටත තමයි දාන්නේ. එතකොට අප ගන්න බැරි තත්ත්වයක් දැන් වෙලා තියෙන්නේ. මේක නිකම් පැෂන් එකක් බවට පත් කරන්න ICC PR Act එක අනුව තමයි හැමෝම දාන්නේ. ඉතින් ඊට අමතරද අපිට ආරංචි හෙට අනිද්දා වෙනකොට පාර්ලිමේන්තුවට එන්න හදනවා නියාමනය කරන්න, YouTube නියාමනය කරන්න පණතක් ගේන්න හදනවා. ඉතින් ඒ හදන්නේ අපේ කටවල් වහන්න. දැන් මම කියන්නේ දැන් මේවත් එක්තරා විදියට ස්ක්‍රිප්ට්. ඒ පනත ගෙනල්ලා සම්මත කරගන්න උත්තේජනයක් දෙනවා මේ හරහා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට කියනවා බලන්නකෝ මේ බුද්ධඝමණය මෙච්චර කරන ආගම් වල නිග්‍රහ කරනවා. ඒ නිසා අපි මේක ගේන්න ඕන. නමුත් ඒකේ ඇතුළාන්තයේ තියෙන ඒවා නෙමෙයි. අපි සාධනීය ලෙස රජයන් හෝ දේශපාලඥයන් විවේචනය කරාම හේතු සාධක ඇතිව අන්නේවාට කටවහන්න ඒවාට දැලබඳින්න තමයි මේවැනි දේවල් කරමින් යන්නේ. ඉතින් අපි එහෙමනම් අපි කියන්නේ නයිදරන මම කියන්නේ ඕගොල්ලොම බලන්නක තීරණය කළ මෙන්න මේ කතාව. කොයි වගේ පොරක්ද සිද්ධාර්ථ? ලොසෙන්ද, වැඩකාරයෙක්ද, ඇනගත්කෙක්ද, ගෑනිත්ෙක් වටින්න බැරි වෙච්ච එකෙක්ද, මොකෙක්ද? හරි. එතකොට ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද දැන් නටාෂාගේ ප්‍රකාශය සහ මේ ප්‍රකාශය අතර කොයිකද දරුණු? කොයිකද දරුණු? ඒකයි මං අහන්නේ. ඒ නිසා ඒකටත් හැබැයි මෙහෙමයි කලකට ඉහතදී තමයි මේක වෙලා තියෙන්නේ කියලා ආරංචි ඒක CID කේස් එකක් ගියයි කියලා ආරංචි. හැබැයි ඒක රටක් දැනගත්තේ නැහැ. ඒක රටක් දැනගෙන නිවුස් එකක් බවට පත්ුන්නේ නැහැ. කොහොම හරි ගිහිල්ලා ඒක ලිස්සලා ගිහිල්ලා කියලා තමයි අපිට දැනෙන්නේ. මං දන්නේ නැහැ මට ඒක ප්‍රශ්නයක්. මේක ලිස්සලා ගිහිල්ලා අපි දැන් නැහැ ඔයගලටත් ඒක ප්‍රශ්නයක් වෙන්න ඇති. මේ ප්‍රශ්නයක් නේ. ඔව් ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ දිලිප් ජයවීරත් එක්ක අපේ කිසිම තරහක් මුකුත් නැහැ. අර කියපු කියාවලිය විතරයි. නැත්තම් මුකුත් නැහැ. නැත්තම් දෙරණත් එක්ක මගේ පුද්ගලික වෛරයක් නැහැ. නැත්තම් දෙරණ වැඩසටහන් වලට මම යන්නේ නේ. මට එන්න කියන්නේ දෙරණ මගේ යාළුවෝ මිත්‍රයෝ ගොඩාක් ඉන්නවා. එහෙම නේ හැම channel එකකම ඉන්නවා. ඉතින් පළවෙනි channel මට කතා කරන්නේ නැහැ. එහෙමත් ඉන්නවා මාව ඇලර්ජික් channel ටිකුත් තියෙනවා. මට අදාළත් නැහැ. ලංකාවේ එක channel එකකින්වත් කතා නොකරට කමන්නේ නැහැ. දැන් මම විතරයි ප්‍රසිද්ධියේ මීට අවුරුදු 20කට වගේ උඩද කිව්වේ ලංකාවේ ටෙලි නිෂ්පාදකවරුන් ටෙලි අධ්‍යක්ෂකවරුන් මට කිසි කෙනෙක් කතා නොකරට කමන්නේ නැහැ. මට පුළුවන් මම අධ්‍යක්ෂවරයෙක්, මම නිෂ්පාදකවරයෙක්, මම නළුවෙක්, මම මගුල්ගේ plan කළා, මම එක, මම මනමාලයා වෙනවා. හැබැයි ප්‍රේක්ෂකයෝ මගෙත් එක්ක ඉන්න ඉඳලා තියෙනවා. මේ දවස් මේ බකවාණු වෙනකොට නම් මම ටෙලිනාට්‍ය කරන්නේ නැහැ. කරන්න නැති ටෙලිනාට්‍ය නිර්මාණශීලී දේවල් කරන්න බෑ මේ ලැබෙන මුදලත් එක්ක. එහෙම දෙයක් තියෙනවා. ෆිල්ම් එකකට ප්ලෑන් කරගෙන යනවා. හැබැයි මුලදී මම ටෙලිනාට්‍ය වලටයි මගේ ටෙලිනාට්‍ය වලින් නෙමෙයි මම ආවේ වෙන අධ්‍යක්ෂකවරු වෙන නිෂ්පාදකවරු ගේ නාට්‍ය වලට තමයි මම රඟපෑවේ. ඊට පස්සේ තමයි මම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරමින් යන්නේ. ඉති කොහොමුණත් ඒකත් කියනවා. නමුත් මොකද මම කැමති නැත්තේ මේ පෙලක් ටෙලිනාට්‍ය වලට ගිහිල්ලා මේ නිකන් මේ චාටර් වෙන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා මගේ වැඩක මම චාටර් වුණාට කමක් නැහැ. අනුංග ටෙලිනාට්‍ය වලට ගිහිල්ලා ඒ කොහොමත් දැන් නම් කොහොමත් කැමති නැහැ. මොකද මේ දැන් ටෙලිනාට්‍ය නෙමෙයිනේ කරන්නේ. මොකද්ද මොනවද මේ ෆොටෝ කොපිත් නෙමෙයි ඩුප්ලෝ ගහන්නේ. ෆොටෝ කොපි ගහන්නම් මෙහෙම ටකස් 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 ගල්වලින් අරක ඩුප්ලෝ ටකර 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 ඒ වගේ තමයි. දවසට එපිසෝඩ් දෙකයි ගාපංකෝ. මට නම් ඔය කරන්න බෑ. ඉතින් ඒ නිසා ටෙලිනාට්‍ය කලාවෙන් ටිකක් ඈත් උනා. කවදාවත් දවසක පුළුවන් වුණොත් කරනවා. YouTube අවකාශයේ මම විශ්වාස කරනවා ඉස්සරහට අපිට හොඳ නිර්මාණ කරන්න හැකියාව ලැබෙයි කියලා. ඒ කොස්ට් එකක්වත් කවර් කරගන්න ලැබුණොත් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් බ්‍රූනෝගේ කතාව එහෙම ඊට වැඩිය තවත් මේ කියන්නේ අපිට ලංකාවට කැලලක් වෙන දේවල් නිරන්තරයෙන් වෙන්නේ ඒවා තමයි. ඒකත් කියන්න ඕන ඕගොල්ලෝ දන්නවද මේ පත්‍රේ බැරුවනම් දන්නවද නොදන්න අය බලපු අයට මේ කියන්නේ මම ඉන්නේ පර්ත්.
මේ 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 අපේ ලෝක පූජිත අජාත් බ්‍රහ්ම වංශ හිමියන් ගුවන්තොටේ පැය 12ක් රස්තියාදු කරලා. hour protection. Skin friendly formula. Feel the confidence in a bottle. 6 scintillating fragrances. DRO Dio Roll-On. Be close enough. මුන්වහන්සේත් ඉන්නේ පර්ත්මයි. මම මේ පන්සලටත් ගිහලා තියෙනවා. මුන්වහන්සේත් එක්ක දානේ දීලා තිනවා, කතා බහ කරලා තිනවා. මේ කතාන්දරය අහන්නකො. ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඊයේ 31 අලුයම බැංකොක් නුවර බලා යාමට කටුනායක ගුවන් තොටුපළට වැඩම කර සිටියද උන්වහන්සේ නියමිත ගුවන් යානයේ වෙත රැගෙන නොයාම හේතුවෙන් පැය 12කට අධික කාලයක් එහි රස්තියාදු වීමට සිදු වූ අතර පසුව මැලේසියා බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත් කර යවා ඇත. මේක ලස්සන කියන්නේ ඉතුරු ටික බලනකොට තමයි ඕගොල්ලන්ට හිතෙන්නේ අම්මට හුඩු කියන්නේ. ඒ කියන්නේ අගමැතිවරයාද මැති ඇමතිවරු කට්ටියකුත් මෙම ගුවන් යානයේ යන්න ඉඳලා තියෙනවා. අර ප්‍රභූ විශේෂිත වූ මේ පර්යන්තයේ ඉඳලා තියෙන්නේ මේ ස්වාමින් වහන්සේත් එතන ඉඳලා තියෙන්නේ. හැබැයි ස්වාමින් වහන්සේගේ අරගොල්ල විශේෂිත බස් රථයකින් ගෙනිහිල්ලා තියෙනවා. ස්වාමින් වහන්සේට කියලා ෆ්ලයිට් එක කැන්සල්. මාර වැඩි තමයි එයාපෝට් එකේ අයට උනේ. ඒ කියන්නේ දේශපාලඥයන්ට යන්න පුළුවන් මේ ටිකට් එක බුක් කරලා ක්ලියර් වෙලා ෆ්ලයිට් එකට එන ටයිම් වෙනකම් බලන් ඉන්නකොට ඔන්න කියනවා එහෙමයි කියලා. අපි ඉතුරු ටිකත් කියවලම ඉන්න. අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඊයේ අලුයම කයි එක පැහැදිලි පේන්නේ එකයි 30 ගොඩ. තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට පෙරේදා රාත්‍රී 10ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත වැඩම කර ඇත. ගුවන් තොටුපළ සියලු නිෂ්කාශන කටයුතු නිමා කර නියමිත ගුවන් යානයට පිවිසීම සඳහා උන්වහන්සේ විශේෂ අමුත්තන්ගේ මැදිරියෙහි අසුන්ගෙන සිට ඇත. ඒ අතර එම ගුවන් යානයෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර බලා යාමට අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමතිවරුන් රැසක් මෙම විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණ ඇත. ඉන් මද වේලාවකට පසු විශේෂ අමුත්තන්ගේ මැදිරියේ සිටි අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස තායිලන්තයේ බලා පිටත්ව යන ගුවන් යානයට විශේෂ බස් රථයකින් රැගෙන ගොස් ඇත. විශේෂ අමුත්තන්ගේ මැදිරියේ සිටි අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගේ ගුවන් ගමන් අවලංගු කර ඇති බව ගුවන් තොටුපළ නිලධාරීන් ඊයේ අලුයම 31 අලුයම 2:30ට පමණ දැනුම් දී ඇත. පසු උන්වහන්සේ අලුයම යළිත් නිෂ්කාශනය කටයුතු සිදු කර ඊයේ උදෑසන 10:45ට මැලේසියාවේ කුවාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 314 දරන ගුවන් යානය පිටත් කර හැරිය බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරියා පැවසී ඒ වන විට උන්වහන්සේ පැය 12ක අධික කාලයක් කටුනායක ගුවන් තොටුපළේ රස්තියාදු වී ඇතැයි පැවසේ. නේ මාරයිනේ පට්ටනේ හැම අතින්ම දියුණුයි අපි. ඒ කියන්නේ මෙතන තියෙන ගැටලුව අර දේශපාලුවන්ට ටොක් ගාලා යන්න පුළුවන් නේ. ඒගොල්ලෝ බුකින් එක දාලා තියෙනවා, රයිට් ටිකට් ගත්තා. ඒගොල්ලොත් ගියා විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට ගිහිල්ලා එතන ඉන්නවා. ස්වාමින් වහන්සේත් නියමිත නීතියානුකූල විදිහට ටිකට් පතක් අරන් දීලා තියෙනවා. කියන්නේ ක්ලියර් බඩු ටික දාලා ඔක්කොම ක්ලියර් වෙලා ෆ්ලයිට් එකට වේටින් ඉන්නකොට තමයි අර VIP රට ගොඩනගපු සෙට් එක රට අපි සුරපුරයක් කරපු සෙට් එක අන්න ඒගොල්ලෝ යනවා. ස්වාමින් වහන්සේ පැය 12ක් රස්තියාදු කරනවා. මේවා ඉතින් ජාත්‍යන්තරයට ගියාම හරි ෂෝක් නියමයි අපේ ගුවන් සේවයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පට්ට ආතල් කියලා හැමෝම කතාවේ. ඉතින් සංචාරකයෝ පුලක් ඒ කියන්නේ මාර දිරිමත්වේ සංචාරකයෝ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ලංකාවට එන්න සංග්‍රහශීලී ගුවන් සේවය කියලා කිව්වේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාලේ. එවකට එයා ලංකා දැන් එයා ලංකා දැන් නිකන් දියබරියෙක් දාලා දියබරියෙක් වගේ කෙලවලා තියෙන්නේ. ඒක ඉතින් හිතාමතාම කරපු දේවල් තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සර මාර විදියට ක්වොලිටි එයාලයින් එකක් තමයි ශ්‍රී ලංකන් එයාලයින් එක තිබ්බේ. ඒවා කාල කන්නේ විසින් විනාශ කරා. ඔන්න ඔය ටික තමයි කියන්න ඕන කරලා තිබ්බේ. අපිට තියෙන ගැටලුව බ්‍රූනෝටද, නටාෂාටද, රාජාංගනේ හාමුදුරුවන්ටද? එතකොට
සේපාල්ටද නීතිය ක්‍රියාත්මක වෙන්න බලන් ඉන්න අර කවුද අපේ ව්‍යාපාරික ජෙරොම්ටද ව්‍යාපාරික ජෙරොම්ටද ඉතින් දාන්නේ ICCPR Act එක යටතේ තමයි දාන්නේ ඒ කියන්නේ ඇප නැහැ අපේ ඇප නැති කරලා ඒක දාන්නෙම ප්ලෑන් එකක් නැවතත් කියනවා මේගොල්ලෝ පාර්ලිමේන්තුවෙන් හදන්නේ මේ යූටියුබර්ස් ලගේ අවකාශය නතර කරන්න. ඒ කියන්නේ අපේ කටවල් වහන්න මේ මහා ලොකු ලංකාවේ විවේචනය කරමින් එඩිටරව අපි YouTube අවකාශයේ සැරිසරන්නේ කීප දෙනයි. ගණන් කරොත් ඇඟි අතේ ඇඟිලි 10ටත් ගානටත් නැහැ නේ. ඒකටත් අඩු ප්‍රමාණයක් ඉන්නේ නේ. අපි රට වෙනුවෙන් කතා කරන channel ප්‍රමාණයක් බැලුවොත් එහෙම තමයි. ඒ අතර තමයි බහුතරයක් තියෙන්නේ රට විනාශ කරන channel සහ මේ සංස්කෘතිය විනාශ කරන දේවල් සහ ඒ වගේ විකාර දේවල්. හැබැයි මෙහෙම දෙයක්ත් කියන්න ඕන. රට හදන්න අපි පෙළ ගැසිමු කියලා රටේ ජනතාවට අපි ආමන්ත්‍රණය කරනකොට ඒවා අපි කියමු දවසට 50,000 ලක්ෂයක් බැලුවයි කියලා කාගේ හරි ජංගියක් ඕවුදා පනලා කකුලක් පෙන්නපු ගමන් රටේ බුද්ධිමතුන් අම්මට සිරි පැයට 2 ලක්ෂේ බලනවා ඈ පැයට 2 ලක්ෂේ බලනවා හැබැයි රටේ බුද්ධිමතුන්ලු ඉන්නේ රටේ බුද්ධිමතුන්ලු ඉන්නේ ඔය බලන අය කල්පනා කරලා බලන්නේ එහෙම නෙමෙයිද කියලා. හැබැයි ඒ අතරේ මගේ දරුවොත් එක්ක කෑමක් කාලා ඒව ටිකක් පෙන්වුවාම ඒකත් කරන්නේ අපි මේකයි ජීවිතේ කියලා නුඹලාට මේ පසක් කර දෙන්නයි. මෙන්න මෙහෙමයි ජීවිතේ විඳින්න ඕනේ කියලා. ඒකට දැම්මහම ඔන්න ඉතින් අර පරයෝ සෙට් එක කමෙන්ට් ගහනවා. හැබැයි ඒ පරයෝම අරුන්ගේ අර ජංගියක් එල්ලපු ගමන් ගිහිල්ලා ජංගිය සුවඳයි කියලා ටොප් ජංගියා මේ අක්කේ වාගේ හරි ලස්සනයි අක්කේ කකුල් දෙක එහෙම කියාගෙන පරයෝ ඉන්න රටක් මේක. පරයට පරයෝ කියන්න මම නම් බය නැහැ. අපි පර වැඩ කරන්නේ නැත. හැම වචනකින් අපි උත්සාහ කරන්නේ රටේ දරුවන්ගේ ඉදිරි අනාගතයට යමක් කිරීමටයි. නැවතත් මතක් කරනවා හොඳට බලන්න ඕගොල්ලෝ කල්පනා කරලා රට වෙනුවෙන් ප්‍රායෝගිකව වැඩ කරමින් channel එකද මෙහෙයවමින් වැඩ කරන්නේ රටේ channel කීයද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මෙන්න මේ වීඩියෝ එක ආයි බලන්නකෝ. කොයි වගේ පොරක්ද සිද්ධාර්ථ? ලොසෙන්ද? වැඩකාරයෙක්ද? ඈනගත් එකෙක්ද? ගෑනිත් එක්ක වත් ඉන්න බැරි වෙච්ච එකෙක්ද? මොකෙක්ද? එක රටක්, එක දජයක්, එක නීතියක්. මෙයා මේ රටේ නීතියට යටත් නැද්ද? මන් දන්නේ බුද්ධිමත් ජනතාවට තමයි කල්පනා කරලා බලන්න වෙන්නේ. මන්ද මට නම් ප්‍රශ්නයක්. ඔයගලට ප්‍රශ්නයක් නැත්නම් මට මොන මගුලක්ද? එන්නම් ඈ.